පොඩි වැඩක් පටන් ගන්න කියලා බැලුවේ මේ මේක පොඩි පොඩ්කාස්ට් මොඩල් එකේ වැඩක් නේ බ්‍රුනෝ මචං මේ කියන්නේ දැන් ඔයගොල්ලන් මේක දැන් ඉස්සරහට ඊළඟට මේ අහන්න හම්බෙන වොයිස් කට් ටික ඇහුවාම වැඩේ පොඩ්ඩක් තේරෙයි ඒ කියන්නේ මේක මේ ලෑස්ති වෙලා මොන හරි අපි හැමදාම ගන්න ආදල් එක ඕ ඒ කියන්නේ මේ මොන හරි ප්‍රෙපරේෂන් එකක් එක්ක මොන හරි සබ්ජෙක්ට් එකක් ගැන ඔන්න කතා කරනවා කියලා හිතලා කරන වැඩක් නෙවෙයි මේකට පොඩි වෙන මොඩල් එකක වැඩක් ඒ කියන්නේ මේ අපි හම්බුනහම මේ අපි කතා බහ කරන දේවල් නිකන් මේ හුලකට යන වචන අස්සෙත් සමහරලාට අපිට හිතනවා ඒක පොඩි ආතල් එකක් තියෙනවා එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් ඔගොල්ලොත් එක ෂෙයා කරගත්තනම් මරු කියලා හිතන ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ලොකුම ආතල් එක උඹයි මමයි ගන්නෙ ඔබේ ඇත්තටම ඔගොල්ලන්ට කියන්න මේ ඔගොල්ලෝ නිවුස් බුලටින් කියලා එකක් බැලුවට ඒක බලන එකෙත් මන් දන්නේ ඔගොල්ලන්ට මොකක් හරි ආතල් එකක් ඇති ඒක ඔගොල්ලෝ ෂෙයා කරනවා කමෙන්ට් කරනවා හහා දානවා එතකොට අපිට හිතනවා ඒක මොකක් හරි ඔගොල්ලන්ට ආතල් එකක් ඇති කියලා හැබැයි ඔගොල්ලන්ට කියන්න මේ ඔගොල්ලෝ ඒකේ ආතල් එක දකින්නේ නැහැ. ඒකේ ආතල් එක ගන්න ගොඩක්ම මායි බ්‍රූනෝයි. ඉතින් ඇත්තටම මේ අපි කල්පනා කළා අපේ මේ එහෙම මේ يعني කිසිම ප්‍රෙපරේෂන් එකක් නැතුව කොටිම කරනවා මේක එක විදිහකට ගත්තාම අපි මොකක් හරි නිවුස් බුලටින් හරි එහෙම නැත්නම් වෙන මොනෝලොග් එකක් හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට අපි ප්‍රිපෙයා වෙන විදිය මේ. ඒ කියන්නේ මේ ප්‍රෙපරේෂන් එක ඇතුලේ තියෙන ෂෙයරබල් වැලියු එකක් තියෙන මොනා හරි තියෙන මේක කපලා දාමු වගේ අදහසක් තිබ්බේ ඒ වගේ එකක් අපි මේ බැලුවේ අහලා බලන්න අහලා බලලා වැඩේ සෙට් වෙනවා නම් කියන්න සෙට් වෙන්න නැත්නම් ඒත් කියන්න එතකොට අපිට ඔයගොල්ලන්ට සෙට් වෙන විදිහට එහෙම කරගන්න පුළුවන් නෙගෝෂියේබල් නැහැ පවුල මේක ආණ්ඩුවෙන් පනතක් ගේනවා වගේ නෙවෙයි ඔන්න පනත දැන් ඔබලා ඒ විදිහට හිටහල්ලා නෙවෙයි මේ අපි දැන් ට්‍රයි අවුට් කරලා බලනවා මේ වැඩ සා මේක මුලින්ම මචං පේට්‍රියොන් සට විතරක් දාලා බල මොකද එතන පොඩි එහෙම ඔඩියන්ස් එකක් තියෙනින්ද මගේ අදහස නිකන් සාහනික පේට්‍රියස්ලා ඉතින් විශේෂ ඔඩියන්ස් එකක් ඒගොල්ලෝ මේ කියන්නේ මගට ඔඩියන්ස් එකක් කොම හැමෝම වටිනවා හැබැයි පේට්‍රියස්ලා ඊට වඩා පොඩි කමිට්මන්ට් එකක් පොඩි විශේෂ කරන්නේ නෑ මම මේ මේ දාන්න හිතුවේ සමහරලාට බා මේක අප්සෙට් නම් මුලින්ම පේට්‍රියොන්ලා කියන්නේ මේ වැඩේ වැඩ කරන්නේ නැහැ කියලා මම හිතුවේ ඒකයි මුලින්ම ඒක දාලා බලමු ඒක ඇතුලේ මොකක් හරි එන අදහසක් නිකන් අපි නම් පොඩක් අපිටත් සමහරලා ඔබටයි මට දෙන්නට පහ වෙන්නේ නැති කියලාක් අහුවෙයි දන්නේ අනිවාර්යයෙන් ඒ කියන්නේ මේ ඒ කියපු කතාවේ තේරුමම මේ ෆීඩ්බැක් එක වටිනවා අහන අයත් එහෙම නිකන් හෙනට ප්ලෑන් කරලා ලෑස්ති වෙලා මොනා හරි දෙයක් ග්‍රැබ් කරගන්න බිතා කර හන්න එපා. ඔව් ඒ කියන්නේ වෙන වැඩක් නැති වෙලාවට ඩ්‍රයිව් කරන ගමන් සමහරට මේ මේක ඩවුන්ලෝඩ් කරගෙන ඩ්‍රයිව් කරන ගමන් පෙන් ඩ්‍රයිව් එකක් කාර් එකේ ගහගෙන අහගෙන යන්න බලන්න මේ සමහර විට එන ගොම් වගේ හිතෙන්නත් පුළුවන් මේ. ඒ හිතෙන්නත් පුළුවන් මේ හිතෙන්නත් මේකේ කියනේම අපි එළිය කියන්නේ නැහැ. වෙන මේකෙන් ෆිල්ටර් කරලා අරගෙන අපි ගන්න ආතල් අරන් ඉවර කරලා වෙනවා එළියට දෙන්න දේවල් කියන්නේ. එහෙනම් මේ ගොම් නම් ඒත් කියන්න ඩවුන්ලෝඩ් නැහැ මේ. ආතල් නම් ඒත් කියන්න මේ මං කියන්නේ මේ මේක කියන්නේ මේක අලුත් පැටර්න් එකක් සමහරට හොඟ දෙනකොට පුරුදු නැතුව ඇති. ඒකට අපි කරන්න පුරුදු වෙනවා. ඔයගොල්ලෝ අහන්න පුරුදු වෙන්න. يعني මේ වගේ එකක් අහන්න පුළුවන් හරිම එන්වයර්මන්ට් එක මොකද්ද හරිම ටයිම් එක මොකද්ද ඒකත් ට්‍රයි අවුට් කරන්න බලන්න. මොකද ඔගොල්ලන්ගෙත් වැඩක් නැතුව ගෙවෙන කාලයක් සමහරට ඇති. අපෙත් අපි ගත කරන කාලෙන් මීට වඩා වැඩක් ගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒතකොට ඒක තමයි මේ වගේ එකක් අපි උත්සගෙන ඉන්නේ. ඉතින් මේ දෙගොල්ලන්ටම වැඩක් වෙන විදිහට ටැලි කරගන්න බලමු. අහන පුරුද්දයි වැඩ කරන පුරුද්දයි දෙකම චුට්ටක් හෙට මෙට ඇඩ්ජස්ට් කරලා බලමු. අලුත් මොන හරි කැල්ලක් පත් වෙනවා. එඩිට් එකේ ඉතම මචං කපන්නේ මොන හරි තියෙනව බලලා කපලා මම දාන්න. හරි එළකට බලමු. අයියා. මේ අපිට මෙසේදී මොන හරි ගන්න පුළුවන්. නිවුස් එච්චර නෑ මන්ට බැලුව වටපිට බැලුවහම එකක් තමයි මහින්ද මලා කියලා ගිය ආරංචියේ ඉතින් දැන් හයිප් එකක් තියෙනවා මචං අර අරක තමයි ඉතින් පුදුම කර්මයක් එපා ඒ කියන්නේ මගේ අපිම කතාවනේ උඹ ඕ මිනිහෙකුටද එහෙම වෙනවයි කියන්නේ නේ බම් මම අරනකම් බලන් ඉන්නකො රටකින් භාගය ගන්න මිනිස්සු අනිගේ මතර මලා කියලා ආරංචි වුණාම ඊ කෝ ඒ තාම නැද්ද තාම නැද්ද ඒ කියන්නේ මිනිස්සු ඉන්නේම ඒ කියන්නේ තාම නැද්ද බා ඒ මොකද බා අද අද නැද්ද අයියෝ ෆේක් නිවුස් ටික යනකොට මිනිස්සු එහෙනම් මම හිතන්නේ කියන්නේ මම හිතන්නේ මේ කියන්නේ කවදා හරි මරන දවසකට මචං ඒ ඔරිජිනල් නිවුස් එක වෙරිෆයි කරන්න කෑන වෙලාවක් ඕ දැන් නම් මැරලා දවස් 3ක් විතර ගමන විශ්වාස කරන්න අපි දැන් තියෙන්නේ බොඩි එක පෙන්නන්න වෙනවා ඔව් මහින්ද මැරලා අනේ ඵලයන් පිස්සුද ඔය අකා මැරෙන්නේ බලගෙ එහෙම තරකට සමහරට දෙරණ ගෙවුවොත් පිළිගන්නේ නැහැ ඒත් කියන්න බෑ දැන් තියෙන තත්ත්වයට ෆේක් නිවුස් ආවම
දරණ රුක් කියලා ඔහ දරණ ගියා වගේ ෆේක් නිවුස් ආව මම SMS සලට් එක ඒක තමයි මම කියන්නේ ඉතින් ආ ඔබ ඒක දැක්ක දැන් ඒක තමයි මම කියන්නේ දැන් දරණ ගියත් මිනිස්සු දැන් විශ්වාස කරන්නේ නැහැ කියලා බලන්න ඔය බොරු 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 කී ඉතින් ඒක කො මැරිලා මහින්දටම ඇවිල්ලා කියන්නේ මං මලා ඒක අන්න වෙලේ වෙනවා අයියෝ එතකන් විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු දැන් ඊට පස්සේ මේ මේ ටිකේ මොකක් තිබුණ නැහැ ඩිවලප් කරන්නේ ඔව් නෑ එහෙම ඒ ඒ ඒ ඒ නාඩගම තමයි ලොකෝට තිබුණේ වැඩ කියන්නේ මම මගන තමයි මේ ඊයේ පෙරේද ඔගේ මේ මේකුත් తీරව දැන් කර දැන් 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 ගෙදරක අපේ ගෙවල් වලට හොඳ වයසක 100 කෙනෙක් ඉන්නකොට යන හොඳටම වයසට ගිය 100 කෙනෙක් කියනකො ඉන්නකොට මේ ඌට යන්තම් කිසිමක් ගියත්ද වටේට කෝල් දා වටේට කෝල් දානවා නේද වටේට කෝල් දාන අයියේ මේ 100 ෂුවර් මේ තමුස එනවා නම් මේ බලනවා නම් දැන් ඇවිල්ලා බලලා නෑ මේ මේ හෙට හෙට සරසුරාද එනවද මේ පැත්ත තමුස එනවද මේ වැඩි දවස් ෂුවර් නෑ හරි 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 කියලා ඒ වටේට කෝල් කරනවා ඉතින් ඔක්කොම එනවා එන්නේ ඔක්කොම 100 වරේ කියලා තගන අර 100 පොඩි ඔගේ කොන්ජිලි වදිනවා අන්ති මේ ටිකේ බම් දැන් ඔය අපි දැන් මතකද කාලයක් මචන් කන්ටෙන්ට් වැඩි මේ මේ ටික මචන් තව සතියකට තියෝ කියලා අයින් කරා මඩු නෑ දැන් නෑ ඒ දන්නවද නෑ එහෙනම් දැන් අපි කරන වැඩේ මුම් කරනවනේ බා ඕනේ එහෙනම් මුම් ඇවිල්ලා ප්‍රශ්නේ කියනවා හරි අර අර ගු කරා නෑ නෑ ඒ ඇත්තටම දැන් තියෙන්නේ බලන්න නිකමට අපි අරුව ප්‍රෙස් එක දකින්නේ නෑනේ මචන් කවුද අපේ කුට්ටි තිස්ස කුට්ටිය නෑ දානකද ඒ කියන්නේ දැන් මේ දවස්වල මචන් පොලිටිෂන්ලා බකුත් නොකර ඉන්නවනේ දැන් කර කියා ගන්න දෙයක් නෑ උන් මොනවත්ම නොකර සයිඩ් වෙලා ඉන්නේ ඉතින් ඒතකොට නිවුස් හැදෙන අඩුයි මේ ධම්මික දිහා ටිකක් බලන් හිටියොත් මොන හරි පේන්න තියෙයි යෝ අරාබියෙන් එන තෙල් කේස් එකද ඔව් මොකද තෙල් කම්පැනියක් ගන්න කියන්නේ ෂෙඩ් අපේ සිපෙට් කෝ ෂෙඩ් දීලා කරනවාද ඒ කියන්නේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ බං එහෙම ආවොත් එන්න තියෙන්නේ උන්ට තියෙන වෙන මේ අර කොහොමද උන්ගේ තියෙන මේ මේ කන්ට්‍රි එකේ තියෙන ප්‍රොපගන්ඩා එකට අනුව මිසක්කා උන්ට කිසිම හේතුවක් නැහැනේ රුපියල් වලින් හම්බ කරන්න බං ඔව් දැන් මෙහෙ ඇවිල්ලා එකනු එනවනම් එන්නේ අවුරුද්දකට උන් තෙල් අරන් ගවල උන් මෙහෙ අපිට තෙල් විකුණනවා ඒක තෙල් විකුණනවා දැන් බයි මමයි ඩොලර් වලින් ඉන්නේ මේනි බං ගෙවන්නේ රුපියල් වලින් ඉන්නේ රුපියල් වලින් හම්බ කරගෙන ඒක ඩොලර් වලට මාරු කරගන්න ඕනේ ඔව් ඒක කරන්න අමාරු වෙනට පාඩුවිනේ ඔබ දන්නවද ලංකාවේ දැන් තියෙන ඉන්ධන අර්බුද දෙකක් එහෙමද මම එකක් කැපිටල් ඉන්ධන අර්බුදේ අනිත් එක සිම්පල් ඉන්ධන කැපිටල් එක කියන්නේ ඕකේ දැන් කැපිටල් ඉන්ධන අර්බුදේ තියෙන්නේ ජනතාවට හා සිම්පල් ඉන්ධන අර්බුදේ තියෙන්නේ ආණ්ඩුවට කැපිටල් ඉන්ධන අර්බුදේ ඇවිල්ලා මචං දයන්න කැපිටල් ඉන්ධන හා ඉන්ධන හා කණිජ තෙල් ඔව් ඉන්ධන ඒක දයන්න කැපිටල් ඒක ජනතාවට තියෙන ඔය ප්‍රශ්න ලොකට ඉන්ධන නෑ ආණ්ඩුවට තියෙන්නේ සිම්පල් ඉන්ධන අර්බුදේ ඒ කියන්නේ ඒක දයන්න සිම්පල් සිම්පල් ඒ ඇවිල්ලා කණිජ තෙල් තිබේ ආ කවද ඉන්නන්නේ ජනතාව නැගින්නකොට ජනතාව ඉන්නන්නේ කොහොමද ඒක මර රනිල් වික්‍රමසිංහ කල්පනාකරණය කරමින් ඉන්නේ සිම්පල් ඉන්න ධර්මදේ අයියෝ ඒක රනිල් කියන්නේ මේ වැඩේට මරු ඔව් දැන් ඕගොල්ලෝ හිතුවේ එයා එනකොට එයා එන්නේ මේ ඉන්ද නර්බුදේ කැපිටල් නෑ එයා සිම්පල් ඉන්න ධර්මදේ ආපු දවසක් කොහොම හරි ඉඳලා තියාගෙන ඉන්නවා තාමත් තාම ඉඳලා තියාගෙන ඉන්නවා මෙයා කරනවා ඒක නියමිට කරනවා ඒක ක්ලාසික් ක්ලාසික් ඔක අපි නියන් එළිය විතරනේ අහලා තිබුණේ බං ඔය හැමදාම රනිල් ඔය අර අර ප්‍රශ්න කල් දාන වැඩේ කරේ පාටි එක ඇතුලේ ඔව් ප්‍රශ්න ආපුවාම රටේ කියන්නේ ඒ වෙච්චර මිනිස්සුන්ට ලොකු ගානක් ගානක් නැහැ දැන් බැස්ස කෙලි බායි මුළු රටේ රටම කල් දාන වැඩේ කරනවා මචං ඔය සජිත් එහෙම ඇරියම කල් දාලා කල් දාලා නේද කල් කල් දාලා අනිත් කැම්පේන් එකක් කරගන්න බැරි ගන්නද ගෙනල්ලා හිටගන්න ඕනේ ඔව් සංජිත් ඒ කියන්නේ අනිකු ඒකට වටේම සපෝට් එකක් ගන්නනේ මහින්දයල සිල්කොන් ඉස්සර පාරවහල කාපට් කළා නේද කරන්නේ ඕක කල් දාන්න දවසක් ඔව් සහ ඒක මාරයි මචං
කල්දාල ප්‍රශ්න විසඳන්නේ. ඔව්. ඒක මම හිතන්නේ ආ ස්ලෝගන් එකක් විදිහට කියනවා. ඒ කියන්නේ දැන් උත්තරයක් නැත්නම් උත්තරයක් නැතව උත්තරයක් නැත්නම් ප්‍රශ්නේ තියෙන්න ඇරෙන්න අතාර කරනවා. ඔව් ඒක කියලා දෙනවා. කියලා දෙනවා කියලා මම හාරක්. මමදම් වෙලාවක අර කාලින්ගේ අරක තියෙන මචං. විතාවර් ඉලෙක්ට්‍රිසිටි කියලා. හ්ම්. ඒකේ පොඩි මේ පැකේ තියෙන කන්ටෙන්ට් එක මම ඒක කරන්න බෑනේ ඒක ඌ කියලා තියෙන එක තේරෙන්නේ. එනවාට ඒක ලංකාව උണ്ട සිංහලෙන් කියන්න ඕනේ බං. නැද්ද? ඔව් ඒක නම් හොඳයි තමයි මට මේ මේ අරක තමයි ප්‍රශ්නේ කියන්නේ. ඌ මොකද ඉතුරු කරලා නැහැ මගේ කියන්න කරන්න නැතුව වෙන ඔක්කොම නික ඌ ඒක කියනවා. මම කියන්නේ කාලින් කෝඩ් කරලා කියමු කියලා. ආ ඔය එහෙම කරන්න පුළුවන්. ආ ඔය එක මරු. ආ ඔව්. නෑ. අද අපිට ඒ වැඩේ කරන්න පුළුවන් නේ. ඒක අපි කරමුද බං තනි කර මේ 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 නෑ වැඩක් හටියට කරමුද බද්ද කියන්නේ මේකයි. ඒ කියන්නේ අපි ඒක දැන් මම මගේ ස්ටෑන්ඩ් අප් එකක් ප්‍රසන්ට් කරන විදියට ප්‍රසන්ට් කරන්නේ නෑ. ඒ විදිය නෙවෙයි. නෑ ඔව්. ඒ විදිය නෙවෙයි. මේක සාලින්ග කෝඩ් කරපු විදිය නේද? ඔව්. අපි සීරීස් එකක් කරමුද මේ? ස්ටාලින්ගේ ඔව් ස්ටාලින්ගේ. කාලින්ගේ. කාලින්ගේ. අනේ කරමුකෝ පටන් ගමුකෝ බං. හා? මීඩියා ගැන තියෙන එක මචං. ඔව් බං. ඒක කරන්න මොන මම කියන්නේ මම ඇඩ්වර්ටයිසින් කරනවා කියන්නේ. ඔව්. අඩේ ඒක කරමු බං. කරමුද? මම කියන්නේ අපිට මිනිස්සු කාලින්වත් දැනගන්නවා නේද? ඒක දන්නේ උන් ෆලෝ කරයි නේද? අපි ඉස්සෙල්ලා කාලින්ගේ සෙට් එකක් කරමු. අන්න හරි. අපි ඊට පස්සේ රිචඩ් ප්‍රයර්ගේ කරමු මචං. ඊට පස්සේ ලූයිස් සීකේගේ කරමු. අන්න හරි. මොකද මේ කන්ටෙන්ට් බං. ඒක සම්පූර්ණ වෙන ප්‍රෝග්‍රෑම් සීරීස් යන්නේ බං. දැන් කරමුකෝ. අපිට තියෙන්නේ කාලින්ගේ හොඳ කැලලක් අහුනම දැන් මචං මේක කරමු. කියලා කරලා ගන්න. ඔව්. ආ ඒක කරමු ඒක කරමු. ඒක කරමු. කාලින්ට ක්‍රෙඩිට් එක දුන්නා. ඔව්. ඒ කියන්නේ අපි එක නමකුත් දාගමුකෝ. කමීඩියන්ස්ලාට ට්‍රිබියුට් කරන වීඩියෝ සීරීස් එකක් කරනවා. කමීඩියන් කරත් පොඩ්ඩක් කියනවා නම්. අන්න හරි. සිරාවට අපිට ඒක පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ග්‍රෝ වෙන්න හොඳ වෙයි. يعني මේ වගේ මා පාට ෆිලොසොෆි ලෙවල් එකේ වැඩ කරලා තියෙනවා. ඔව්. ඌගෙන පොඩ්ඩක් කියලා ඌගේ මොන හරි එක සෙග්මන්ට් එක. මෙයාගේ එක සෙග්මන්ට් එක මේක. මේක යා කියන්නේ මෙන්න මේක. අන්න හරි. කියලා කෝට් කරන ටික කෝට් කරලා කියලා අපිට ඒක ගැන තාම මොන හරි අපි ඔපිනියන් නැත්නම් ඒකත් කියලා මචං. සහායක කියනවා. කඩේ මචං. ඔව්. හරි මරු. එන අපි මෙහෙම පටන් ගන්න. මේ වෙලාවට රිලේටිව් කාලින්ගේ ගැල්ලන් ගන්නවා. කරමු. හරි ඉලෙක්ට්‍රිසිටි එක ඕකද අපි දෙන්නම. දන්න එකක් නේ ඔහ. කරමු. ඒක වැඩේ ලේසි. කරමු. තාම මාර පවර්ෆුල්. ඔරිජිනල් ලින්ක් එකක් දාමු යටි. මේ කාලින් කියපු එක කියලා. YouTube එකේ තියෙනව හොයලා. ඔව්. පුළුවන් පුළුවන්. ඒ වෙලේ මරු. සීරීස් එකක් තියෙනවා. වැලක් තියෙනවා. කන්ටෙන්ට් සාගරයක් දෙනවා. සාගරයක් දෙනවා. දැන් ඊට බලන්න. හැබැයි අර මේ ඒකේ පුදුම දේවල් කතා කරනවා. ඒකේ මම කතා කරන හච්චින් ගැන කතා කරනවා. හච්චින් ගැන. හච්චින් ගැන. පඩ ගැන. ඇයි බං ඔච්චර ටැබෝ ඒ වගේ කියන්නේ? එක්කෝ 62ක් අල්ල ගන්නවා. හරි. එක්කෝ අල්ල ගන්නවා. ආයි කතාව කොහෙද? මේ මගේ ගොඩක් වහනවා. ඉතින් බං මං කියන්නේ මේ දැන් කොමඩි වගේ සබ්ජෙක්ට් එකක් කරන ගමන් බං මේ මිනිස්සු එහෙම කතා ගන්න මැලි වෙන ටික කතා නොකර ඉන්න එක තේරුම් ගන්න. දැන් මං කියන්නේ දැන් දැන් ඔය මං කියපු ටිකේ උනද හච්චින් ගැන කතා කරනකම ලොකු අවුලක් නැහැ. ඔව්. හච්චින් හච්චින් මිනිස්සුන්ට හච්චින් යනවා. ඕන මිනිහෙකුට හච්චින් යනවා අපි අහලා තියෙනවා. ඕන මිනිහෙකුට හච්චින් යනවා. අපි හැමෝටම හච්චින් සම්බන්ධයෙන් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒකන කතා ගන්න පුළුවන් සායක සයන්ටිෆිකලි ඩිස්කවර් කරන් ට්‍රයි කරලා දෙනවා හච්චින් යන්නේ කොහොමද? හරි මේක හරි ඔට්ටු නේ ඉතින් අවුල නැහැ. ඒ පඩත් එහෙම වගේ. හච්චි මේ පඩේ මොකක්ද ඒකේ වෙනස තියෙන්නේ? ඒ හච්චිම කටින් ගන්න හින්දා අපිට අවුල නැහැ. පඩේ පොකේ ගන්න හින්දා අපිට අවුල නේ. ඉතින් පඩේ යන්නේ කණෙන් හරි නහයෙන් හරි ලොකු අවුලක් නැහැ. පඩේ උනේ. ඔච්චර අවුලක් නැහැ. පඩේ යන්නේ පුකේ. මේ ඒක තමයි අවුල. පුකයි දැමු. පුකේ වඩමු. ඇදලා ගන්න ඕනේ බව කතා ගන්න ඕනේ. අර බලු කතාව ගත්තා අපි අර කතාව මේ බලු කතාව කියන්නේ බං මම මේ ළඟදී ડોකියුමන්ටරි එකක් බැලුවා මේ මුං මචං හොයාගන්න යන්නේ සිස්ට එක දැටත් එක සෑහෙන දුරට කරලා ඉවරයි වගේ එකක් තියෙන්නේ. කියන්නේ AI සිස්ටම් එකක් හරියටම ඩෙවලොප් කරන්න ට්‍රයි කරනවා මේ පෙට්ස්ලා කියන්නේ ඩොමෙස්ටික් පෙට්ස්ලානේ බල්ලු කුසු අරුමු උන් මචං හිතන එක අපිට හරියට තේරෙන්න උන් හිතන එක. උන් හිතන එක يعني ඒක මං හිතන්නේ උන් ඔය සපෝට් කරගන්නවා ඇති අනේ. ඒක ලැන්ග්වේජ් එකකට මම අපි අපි පිට තේරෙන භාෂාවට ගන්නවත් කරන්නේ. ඔව් මම ඒක තමයි ට්‍රයි එක. ඒ කියන්නේ මේ සෙන්සර්ස් වලින්
Episode data ke series ya kayak gini balanda tahasal lagi balanda tahasal ekor kalau di muslim mereka keran nih present karena call lah patokin nama kita kan ya oke oke appearance kat baru present karena style nya tuh program mereka edit kalau tidak sih aku mau nih mereka sahaja simple hanya simple hanya simple hanya deep orang kata kata keran nih hanya simple teren karena ekor development datang macam mana nih dan balang pun sangat ramai body language study kerana body language jek mukad gila terungkan dengan ini tegak sounds kerana apa sahaja gema dan sounds tiada mana benar sahaja balap buruk na vidie kek benar sekali tiada pusing yau hari nyau hari muka kriki na vidie kek benar sekali pusingan mimik ut kerana mimik itu try kan bula deh bila kita pusing kena na deh mami lagi tu try kalah terus dokumentari balik kerana api mau akhirnya, ekama wacana ya, ekama sound ya, mepetting express kalau sama, aru tikak kalau itu, itu kitu yang dengar, apa? Siapa? Oh, kali, manggih mau meme, api puasa video itu kau kerja tuh mau udah pernah, komar dia, ekses ini mau kerana ni, sensus saya kerja kau mahari macam, bala hitan ek. Capture kerana. Tanah kan understand kan apa language yang terungkan me mukat kiri lagi lah. Bagian me kau dahih atau dahih bagian itu kali loko mukat development tak kurang kurang macam ni ke hara ada idea punya. Ini mesti hal pita ini hal ni lalu segi sindu aje. Ikan itu kotak rumah kan dat bayi noa computer dat bayi noa. Apa kerana ini mana me bagian hondai hebat bang me. Mungkin api api loko hamba magulah buat erungkan doh dari, ikhair deh, deh api deh ballo kan hamba api saya hendak dah noise terjadi, saya hendak dikali, orang mari study kalla, api isar terjadi orang saya hendak dah deh dah no, deh udah arna kiri deh, api dah no ballo ke, kana sensitif oke lah api terjadi saya hendak api, tiada ni range cuts, visai visi dah. Balangnya, oh itu ya tak tahan, oh itu udah tahan, oh okay. Itu asli. Okay, nah ayat, api wajah dahas gunanya sensitif oke lah tuh aja ni. Balangnya, nah api itu suhu dan permainan wajah dahas gunanya kredit. Kredit. Oke, sensitif. Itu kota me, eh mau belu ha, mau dah. Dah, dikubur itu dah, dah balang orang naawan dek ya, api itu doka kaya ni. Wet ke? Ini satu ekor serak balal na, nanti court ekor hendaknya kelan balal. Tapi kita api, satu ekor serak itu balal na. Betul balal, ada na awal ada was tuna. Kita raya nak anggar balal ada apa? Shampoo yang hari ini sudah dapat dapat. Anti mari mixer ini, na. Ina, betul ada was tuna kita mana balukan dah? Balukan dah kira kira. Then. Ayah, api tu dari mana balu kat? Balu lagi dah ayah macam api tu dia dahas kuna akses itu. Terus api tu orang tapai dah dia kan tu nenek cer, tamang kita dia, lagi ni nanti tekan dia dia kan tau tega dari mana? Ewak kita macam api tu balu kat dari mana? Api tu apa kan tu dari mana? Haru ke sensitif? Api oke dahas kuna? Dahas kuna balu lagi Umur itu mah api lagi balal orang kocer kan dia. Kita api balal orang naawan dia orang balal itu kan demi hut tamawa orang naawan ni muge kan tu mana? Lagi tak ini muge kan? Mu apa naawan tu? Dah lah, bagi orang yang balal kini ke teri ni kat tam. Iti oke ni mana kau teri kan try kan? Balal mai ni ke? Balal. Umur kita kalau berangkat lah balal pak. Yalu la ini kelak call kerla anda no. Waduh, ayah ibu bapa, ayah mukut, ada, itu tu balak kau, ada tiada ni, bagi mukut dorla tiri balak mana?
බල්ලට බඩගිනි අපිට හිතර දෙන්න දෙයක් නැහැ බල්ලට බඩගිනි බල්ලට කෑම දුන්නා සමහරට බල්ල නොකා ඉන්න පුළුවන් මම අර ගඳට කොහොමද ඒක තේරෙනවද ඒක තේරෙනකොට කොහොමද බල්ල බත් කන්නේ නැත්තේ ඔක මගේ ගඳට ඇයි මම මේව තේරුම් ගත්තද මට උත්තර දෙන්න තේරුම් ගන්න අපෝයි අපිට තේරෙන්න ටිකක් තිබ්බත් කියන්නේ බල්ලට බඩගින්න අපිට තේරෙනවා බල්ලට බොකක් දාන්න එළියට යන්න ඕන අපිට තේරෙනවා ඔය ලගේ ගේට්ටුවට ගහලා රෙමෙ කළා අපිට කොබර කියා ගන්න අපි ගේට්ටුවල් වල අවුලක් නැහැ නේ ඒ කියන්නේ බයිතන් අර දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල බල්ලට බොක දා ගන්න බැරුව පෑනලව හිරලා ඉන්න වෙලා බනින බැරි නේද බනින බැරිල බෝ බුත්තා දොරවාලා කියන තේරෙන්න දුත කෑවම රෙන්න ඕන කියලා බල්ලෙකුට කියලා අපිට බනින්නේ අපි ඒකත් තේරුම් ගන්න වෙනවා නේද ඇයි බල්ලෙක්ගේ මෙහෙම වෙනුම් ඇයි මම මේ අනවශ්‍ය දේවල් තේරුම් කරලා ඉඳින්ද කරන්නේ අනික අනික මම අපි කොහොමද එන කන්සර්න් සතු જાතියෙන්නේ බා ඔව් අපිට මීන්න බා අපිට එන කියන්නේ බල්ලා ගැන වෛරයක් හදනවා බල්ලා නෙවෙයි බන් දැන් අපි හැමදෙස්සම අපි අඳින්නේ ලස්සන්ටයි ඔව් අනිත් එකට පේන්නේ දැන් ඉන්වෙස්ට් කරන්න දැන් දැන් සමහරලාට අපි ගෙදර ඇඳන් ඉන්නවා නිකන් මේ පුකෙටිච්ච තරමකුයි කර ඇදිච්ච ටී-ෂර්ට් එක හා අපේ දැන් ඊට පස්සේ ගෙවල් ළඟ කඩේට යන්න වෙනවා සිගරට් ගන්න හරි පාන් ගන්න අපි අර පුකෙටිච්ච තරමයි කර ඇදිච්ච ටී-ෂර්ට් එක ඇඳයන් නැහැ නේ අනිවාර්යයෙන් ඒක මාරු කරන ඇයි මාරු කරන්නේ අපි ගෙදර අපුරුවට ඒක ඇඳන් හිටියනේ අවුලක් නැහැ නේ මාරු කරන්නේ පාරේ ඉන්නේ උන් හරි කඩේ එක හරි අපිව දැක්කම අපි ගැන හිතන එක අපිට වෙනස් කරගන්න වෙනස් කරගන්න ඒකනේ අපි අපි හිතලා try කරනවා මේ අනිත් මිනිහා අපි ගැන හිතන එක ගැන හිතන එක වාර ලෙවල් එකක තියාගන්න එකනේ එක්ක අපි උඩින් තියලා හිතව ගන්න නැත්නම් අපි හොඳයි කියලා හිතව ගන්න එහෙමනේ අපි try කරන්නේ ඒක ඇස්සේ බං තව ගෙදර ඉන්න බල්ලයි පූසයි ගිරවයි ලේනයි හිතන එකක් තේරෙන්න ගත්තා අපි උම්මත් ඉම්ප්‍රෙස් කරන් try කරනවා ඊට පස්සේ ඒ කියන්නේ දැන් උදාහරණයකට මේ ඒ කියන්නේ බල්ලට බව ලස්සනට පේනවත් නැහැ මගේ ප්‍රශ්නේ නේද ඔතනද ඉන්නවා අනේ උනේ මොන සාපයක්ද වගේ මේ දැන් මේ මම මෙහෙම කළාම පූස මොනවා හිතයි දැන් නේද ඒ වගේ ප්‍රශ්නකට මොනද නැගෙන ඇයි මන්නේ මොනවද මේ ඇයි අපිට වද දෙන්න ටෙක්නොලොජි හදලා ගන්න සිරාවට ඒ කියන්නේ මං දැන් බල්ලටත් ඔක දැන් බල්ලව හරියට මෙහෙම තේරුම් අරගෙන ලැන්ග්වේජ් එකට කන්වර්ට් වෙන වෙලාවක වර ගෙදරට එන වෙලාවන දැන් අපි හිතනවානේ බල්ලා ඇත්තටම දැනට තේරෙන විදිහට බල්ලා අවංකයිනේ මචං නිකමට හරි හිතපන් අවංක නැත්තම් ඒකනම් වර්ෂයක් නැත්නම් අපි ගෙදර ආපුවම පෙන්නන සතුටුනේ මාර්කේ ඉදා කැරිය වන්දන්න කොහොමද කියලා කරන්න කවදාද කියලා වදාන්නන්නකො කෑම ටිකක් අන්නලි බා සත්තු හැමදේම මේ ලෝකේ හැම සතෙක්ම හැම මගුලවම කරන්නේ කෑම ටිකක් කණ්ඩායි හැම නෙන්නයි ඔක්කොම කරන්නේ ඕකට කියලා අපි පවා මේ ඔක්කොම කරන්නේ ඕකට කියන්නේ අපි මේ කරන දේවල් දිහා බැලුවාම අපිට hina යන්නේත් ඕක හිතුවම අනේ මේ බත් ටිකක් කණ්ඩායි හැම නෙන්නයි බා මේ දේරම කරන්නේ කියලා හැම සතෙම ඒ කරන්නේ ඕකට තමයි ඉතින් සමහරට බල්ලත් ඉතාලම purposely ඒක කරනවා දන්නේ නැහැ නේ බා ඒ කියන්නේ බල්ලා තේරුම් ගන්නවා ආ මූ ගෙදර ආපුවහම පොඩ පුක හොල්ලල වලි ගෙවල්ල එයි ගෑවහම මූ චුම්බලා මට මූ කණ්ඩක් දෙනවා බේතු දෙන ඔක්කොම කරනවා ඉතින් මට තියෙන්නේ අරක කරන්න විතරයි මං කියන්නේ දැන් මිනිස්සුම කරන්නේ නැද්ද මං කියන්නේ දැන් මක්කර ඔෆිස් එකේ කරේ මේ වැඩ කරන්නේ මිනිස්සු ඈ ලොක්කා ඉම්ප්‍රෙස් කරන්න ලොක්කා ඉම්ප්‍රෙස් කරන්න මචං පුක දෙනවා අම්මා අපි දැන් නැද්ද මං කරන්නේ ඈ බොරු කියනවා කේලක් කියනවා ළඟ ඉන්න කාට කියනවා වෙන එකෙක් කරපු වැඩක ලකුණු ටික තමන් දා ගන්නවා කරනවනේ බා ඕක තමයි පොලිටිෂියන්ල කරන්නේ උනුත් කරන්නේ කොහේ හරි තියෙන එක තමන් ලකුණු දා ගන්නවා තමන්ගේ වැරද්ද වෙන එකෙක් ගැබේ ගහලා ඇඟ සුද්ධ කර ගන්නවා එහෙම ලකුණු දා ගන්නවා ඕක අපි කරනවා තිබ බල්ල හැම කරනවා වෙන්නේ නැයිද කියපක්කෝ ඒක නොකරයින හේතුවක් නැහැ හේතුවක් නැහැ නේද මේ සර්වයිවල් ගේම් එකේ මචං අපි කරන එක බල්ලා පූසා වඳුරා නොකරනවා වෙන්න බෑ උනුත් කරනවා වෙන්න තමයි එතකොට කොහොමද මං කියන්නේ අපි මේක දන්නේ නැති හින්දා අපි මොළුවේ හදාගෙන බල්ලා හරි ෂෝක්කනේ බල්ලා එන ලෝයල් අනේ බල්ලා අපිට එන ලව් අනේ එහෙම ගගා හිතේ තින්න
අපි ඔය මැසිම හැදුවට පස්සේ කියලා වෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ අපිට තේරෙන්න ගත්තා අපි ගෙදරින් ගියාම බල්ලා අම්මෝ කැරිය ගියා හොඳ වෙලාට කියලා ෆුල් ආතල් එකේ ඉඳලා අපි ආපහු අනේ උත්ත කොහෙද ගිහී අනේ මං හිතුව එද එකක් නැහැ කියලා. එහෙම එද බර කියන්න තාන්න කොහොමද? අම්මෝ බල්ලෝ හින්දාත් මිනිස්සු සියදිවි රස ගන්න යෝගයක් කරනවා. ඔය ස්ටෝරි ටෙලින් කියලා කියන්නේ මාර ඉන්ට්‍රස්ටිං සබ්ජෙක්ට් එකක්ද? ඔව්. ඔක තව කෑල්ලක් අහුණා මම ඔබට කිව්වද මන්ද? එක් එක් අර මේ මොනවාද ඊබේකින් ගන්නව මේ ඇත්ත කතාවක්. ඊබේකින් ගන්නව මේ ඩොලර් එකට වඩා අඩු අයිටම්ස් 200ක් අරගෙන ඒක නිකන් ඒකේ වැලියු එක ඩොලර් දෙකට වඩා අඩුයි. කමර්ෂල් වැලියු එක මේ චයිනා වලින් ගන්නවා කියන්නේ ඩිෆරන්ට් අයිටම්ස්. ඊට පස්සේ රයිටර්ස්ලට දෙනවා මේ එක අයිටම් එක ගැන ස්ටෝරියල් කියන්න කියලා. හරි කර අයිටම් එක හිතමගුණ නිකන් පොඩි ස්වණි එකක් මේක කියලා. මේක ගැන අයිටම් මේ ස්ටෝරියල් කියන්නේ ස්ටෝරිය තමයි විකුණන්නේ ඊට. ඌ විකුණනවා 200ට ගත්තු එක ඩොලර් 6000ට හෝ 60000ට මට හරියට ගාලා මතක නැහැ. 6000 ඒ බඩු ටිකම ආයි eBay කියන platform එකත් ඒකමයි. eBay කියෙම සෙල් කරනවා 60000කට හෝ 6000කට ඔක්කොම වල value එක. සමහර බඩු ඩොලර් එකට ගත්තු එක 80000ක රුපියල් එකේ පේනවාද මේක විකුණනවා නේද? ඩොලර් එකයි මේ 62කට විකුණන. හරිද? හ්ම්. ඒ වුන් කියන්නේ මේකේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ටෝරි එක. ස්ටෝරි විතරයි ඇඩ් වෙන්නේ. ස්ටෝරි ටෙලිං වල ඉම්පෝර්ටන්ට් කියන්නේ. ඔව්. ඒද ඔබට අහුණාද පහුගිය දැන් මාස් කීපයක් ඇද මේ අවුරුදු මුලමේ සීන් නිකුණ. බට මේ මොන හරි දෙයක් දැනගත්තාම ඒකේ අර දිනවකෝ කොහෙද කින්නවත් මතක නෑ. මට සිද්ධිය මතකයි. කවුරු එකෙක් මචං මේ කොරෝනා කාලේ චිත්‍රාන්දෙන් ඉගෙන ගන්නවා. හා. චිත්‍රාන්ද බැරි එකේ. කවදා චිත්‍රාන්ද නැතිගේ. හැමදාම චිත්‍රයක් හදනවා. හා. හරිද? කොරෝනා පීඩෙන්නේ හැමදාම චිත්‍රයක්. හා. ලොක්ඩවුන් ඇත්ති. ඔව් ලොක්ඩවුන් කාලේ හැමදාම චිත්‍රයක්. කොහොමද කැතයි? හා. චාටර්. ඔක්කො කැතයි. චාටර් චිත්‍ර. කක්කද රස්ස චිත්‍ර ඔක්කො කැතයි. හා. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් දඳපු චිත්‍ර ඔක්කොම එකතු කරලා කොලාජ් එකක් හදනවා. හා. ඒ කොලාජ් එක විකිණනවා මචං. මිලියන ගානක් ඌව විශාල පෝසතෙක් කරන්න පුළුවන් මිලක. නේද? කවදා චිත්‍රන්නේ ගිනගෙනත් නැහැ මොකුත් නැහැ. කැත චිත්‍ර ඔක්කොම ඒ කොලාජ් එකත් කැතයි. ඒකෙත් ඇති ලස්සන නැහැ. තියෙන ස්ටෝරි එක. ඒකේ තියෙනවා මචං කොරන්ටයින් කාලේ මිනිහෙක් එෆර්ට් ඒ එෆර්ට් එක ගැන ස්ටෝරි. ඒ ස්ටෝරි එක මචං ලෝකෙම වහලා තිබිච්ච අවුරුදු දෙකක මිනිස්සුන්ගේ ස්ටෝරි එකට රිලේටබල්. ඒ ස්ටෝරි එක තමයි යව විකිනෙන්න මට. ඔය වැඩේම අරගල එකක් කරන්න පුළුවන් මට. ඔව්. කාරරි කෙනෙක් කාදගොල්ලේ හරියට රෙකෝඩ් කරාන මම දැක්ක කවුරුහරි පටන් ගන්න තියෙනවා. කැරි බයිතන ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට පුළුවන් වැඩේ. අරගලේ දවස් 100ට හා ෆොටෝ 100ක්. ඔව්. වගේ එකක් පොතක්. හරි සහභාජයක පොඩි එක්ස්ක්ලූසිව් එකක් එකක්. මාර ලොකු. නැහිතනේ ෆොටෝ කියන්නේ ඒ වැඩේ කළ හැකි මට්ටමේ කීපදෙනෙක් ගතන හිටියා. මම දැන් ඒක ප්‍රැක්ටිකල් වේදිකේ මට අදහසක් විදිහට නෑ එක ෆොටෝග්‍රාෆර් කෙනෙක් නැතුව ඇති හැබැයි ඉතින් අරගලයට පුළුවන් එක් කරන්න පස්සේ කාලේ නෑ දැන් පුළුවන් ඉතින් ඒයි බංගදී එක ෆොටෝග්‍රාෆර් කෙනෙක් ගාව තියෙන්න ඕනේ මොනවද අරගලයේ දින 100 යනකොට අද දැන් ඒක කාටද කියලා ඕනම් කරවන්න පුළුවන් ඔව් එක්සිබිෂන් නේ පළවෙනි දවසේ ෆොටෝ ගහපු ගමන් මට ඒක වටිනාකම තියෙන අවුරුදු 10 කින් විතර හැබැයි ඒක අවුරුදු 10 කින් මේව ජෝක් වෙලා තියෙද්දි හිතද බං ඕකේ ඕකේ වටිනාකම තියෙන ඔය තියෙනකම් ආවනේ මං කියන්නේ මම අපි මේ කතා කරන වර්ණකමක් කරන 100 වෙනි දවසේ මේක දාන්න ඕනේ බං ආවනේ හරි අරගලේ දින 100 දින 100 කියලා අපි දුමුදා පළවෙනි දවසේ ඉඳන් 100 වෙනි දවසේ නම් කවුරු කරපු මොනා හරි ඇක්ටිවිටීස් වල වීඩියෝ 100ක් එකතු කරන්න පුළුවන් කියලා ආවනේ ආට් පීස් ආවනේ දවස් 100ට ෆොටෝ 100ක් එකතු කරන්න ඕනේ වෙන්න පළවෙනි දවසේ ගත්ත ෆොටෝ తీරනනම් ඉවරද කියලා මේ එකක් ගන්න. මරු ප්‍රොජෙක්ට් එකක් අර ගත්තා. කරන්න පුළුවන් නම් මචං. ලොකු ආට් පීස් එක. ලොකු එක්සිබිෂන් එකක්.